याद इन्ने वेसगिरी प्रदेश नरमन टेल हरिम ऐतिहासिक वटनाकमा तीन तेनक क्रिस्तपूर्व तुम्हें सीवासे देवानं पीतिस राजतुमा काले मे निर्माण उना कि संधान वे भिक्षु आराम हेटी ये पिली बंद अमय अदेवियान सहकार ශ්‍රීලංකාවේ පමණක් නොව මුළුමහත් ලෝකයේම අවධානය ඉරලක් වූ පෞරාණික නගරයක් ලෙසයි අනුරාධපුරය සැලකෙන්නේ. ඒ තුල සැවම දන්නා ප්‍රකට ස්ථානසේම අප්‍රකට පෞරාණික ස්ථාන රැසක්ම පවතිනවා. සංචාරක සිත් පැහැර ගන්නා එවන් තවත් සුවිශේෂී පැරණි සිද්ධාස්ථානයක් ලෙස වෙස්සගිරිය පුදබිම හැඳින්විය හැකියි. ඉසුරුමුණිය පුදබිම ආසන්නයේ ඇති වෙස්සගිරිය අක්කර 20ක පමණ භූමි භාගයක පැතිර පවතිනවා. මෙම ස්ථානයෙන් හමු වී ඇති ශිලා ලේඛන අනුව ඉස්සර සමන ඉසුරුමුණි බෝරත් මහා විහාරාදී නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ආරාමයක් අතීත අනුරාධපුර සමයේ තිබූ බවට විශ්වාස කෙරෙනවා. මෙහි දැකිය හැකි පළමුවන සියවසේ සිට තුන්වන සියවසට අයත් ලෙන් ලිපිවලට අනුව මෙම ස්ථානය ඉසිරමණ විහාරය යනුවෙන් හඳුන්වා තිබේ. කෙසේ වෙතත් මහා වංශයට අනුව මේ හැඳින්වෙන්නේ වෙස්සගිරිය යනුවෙන්. දෙවන පෑතිස් රජ සමයේ ආරම්භයයි විශ්වාස කෙරෙන මෙම ස්ථානය කාශ්‍යප රජ සමයේදී තවදුරටත් පුළුල් කර ඇතැයිද සැලකෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බණ අසා 500ක් වෛශ්‍ය කුමාරවරු මෙහි සසුන් ගතව ඇතැයි පැවසෙන අතර ඒ නිසාම මෙම ස්ථානයට වෙස්සගිරිය යන නම ලැබී ඇති යන්නද විශ්වාසයක්. භික්ෂූන් භවනා නියෝගයෙන් වැඩවිසු ස්ථානයක් වශයෙන් මේ සැලකීමට අදාළ සාධක ඕනෑ තරම් වෙස්සගිරියේ පවතිනවා. ලෙන් විහාර සංකීර්ණයක් ලෙස පවතින වෙස්සගිරියෙහි පුරාණ ගල්ලෙන් 23ක් පමණ දක්නට ලැබේ. භික්ෂු වාසයට සුදුසු පරිදි ඒවා තනා තිබූ බවට සාධක ඒවාෙහි දකින්නට පුළුවන්. කාශ්‍යප රජ සමයේදී මෙම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් හම් වූ ලෙන් ආශ්‍රිතව විවිධ සිතුවම්ද දක්නට ලැබේ. එම කාලයේදී මෙම ස්ථානය නම් කර ඇත්තේ බෝ උපුල්වන් කසුප් මහ විහාර ලෙසයි. මීට අමතරව පරුමුක නම් ගම්පතිය ඇතුළු පිරිසක් විසින්ද වරින් වර ලෙන් විහාර කරවා සංඝරත්නයට පූජා කර ඇතැයිද ඉතිහාසයේ සඳහන්. මෙහි පැමිණෙන දේශ විදෙස් ඕනෑම සංචාරකයෙකුට මේ නිසංසල පරිසරයේහි ආස්වාදයේ විඳින්මින් ඉපරණි බෞද්ධ සිද්ධාස්ථානයක සෝභාව අත්විඳීමේ අවස්ථාව නිතින්ම උදා කරගත හැකියි.